19 වෙනි සංශෝධනයේ ඒ ඇති කරපු සරබාල කිරීම නිසා අද අපිට පේනවා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි මෙතරම් නරක වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් බලාගෙන යනකොට මේක ඉතාමත්ම නරක. විශේෂයෙන්ම ජනාධිපති සහ අගමැති අතර යම් විරසකයක් ඇති වුණොත් ඉතාමත්ම නරක. අලුත් තත්ත්වයේ යටතේ 2020 ජනවාරි වලින් පස්සේ ජනාධිපතිවරයාගේ තව බලතල තවත් අඩු වෙනවා. ඒව ධූරයේ දරන ගමන් අමාත්‍ය ධූර දරන්නට බෑ. නමුත් අද ජනාධිපති ධුරයට තියෙන අනෙකුත් සියලු බලතල ඉදිරියටත් තියෙනවා. කොටින් කියනවා නම් අද ජනාධිපති මන්දිරයේ සිට කෙරෙන පාර්ලිමේන්තුවට විරුද්ධව කෙරෙන කෙනෙහිලිකම් සියල්ලම 2020 ජනවාරි මාසින් දනුත් කරන්න පුළුවන්. එකම පක්ෂයේ තිබු එකම පක්ෂයේ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුරයේ වගකීම් තිබුණත් ඒක කරන්න පුළුවන්. මේ බල කේන්ද්‍ර දෙක නිසා මේක ඉස දෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරයාට ඉතුරු වෙලා තියෙන බලතල ඇති පාර්ලිමේන්තුවට කෙනෙහිලිකම් කරන්න. මේට එකම විසඳුම තමයි කරන්නට බැරි වුණ දේ සම්පූර්ණ කරන එක. ජනාධිපතිතුමා පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා. දැන් එතුමා 19 වැරදි දකින්න. ආණ්ඩුවේනේ මූලික වගකීම තියෙන විවස්ථාව ඉදිරිපත් කරන්න. ආණ්ඩුව කරන්න පුළුවන් උපරිම දේ කරලා තිබෙන්නේ මෙයුම් කමිටු අතුරු වර්තාවක ඉදිරිපත් කරන්න. මෙතනින් එහාට යන්න නම් පක්ෂ අතර එකඟත්වයක් තියෙන්න ඕනේ. අවාසනාවකට එහෙම එකඟත්වයක් නැහැ. Why don't you convene all the political parties, ask them for their views and try to bring about a consensus? Thank you, sir. You are now being ruled under a constitution which the people have rejected 5 times over. I hope I will get that. Years. Time lost. And you are denying us our fundamental right. We can't go on like this. This must come to an end. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඇතිකිරීමට එකතු වුණු අපේ විශාල කලකිරීමක් තිබෙනවා මේ ක්‍රමයේ ඉදිරිපිට යන්න බැරි වුණ ගමන්. 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරුවා ජනතා විමුක්ති පෙරමුණ. ජනාධිපති ඡන්දයට යන්නේ නැතුව මේක විසඳ ගන්න පුළුවන් නම් මේ දෙපැත්තම පක්ෂවල තියෙන යම් යම් ප්‍රශ්නත් විසඳෙනවා. අපේක්ෂකව තෝරන්න ඕනේ. පක්ෂ ඇතුලේ හිතේ අමාරුකම්, පවුල් ඇතුලේ හිතේ අමාරුකම් ඒ ඔක්කොම මගහරින්න පුළුවන් අපි විධායක ජනාධිපති ක්‍රමය නැති කළා දානවනේ. එ නිසා අපි 20 වෙනි සංශෝධනය ගැන අපි හිතමු. මේ විදිහට යන්න බෑ. එක පක්ෂයෙන් සහෝදරයෝ දෙන්නෙක් ජනාධිපති ලේක සභා අගමැති වුණත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අපි සාකච්ඡා කළා මහින්ද රාජපක්ෂ මහත්මයා සමග. එතුමා පක්ෂ වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අපේ පනතට. නමුත් අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය කිසිසේත් මේට පක්ෂ වුණේ නැහැ. අර තියෙන්නේ සංවිධානයේට කියපු බොරුම වගේ දේවල් තමයි අපිටත් කියන්න උත්සාහ කරේ වෙන වෙන නොකරන කතා. මගේ විශ්වාසය ඇක්සිස්